ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වප්පුර 15ක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පිළියන්දල ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ සිට मेरठ महासंग रत्ने रगत पलमु गुआन याने गोडबास्वमीन इंडिया वे कुशीनगर जात्यांतर गुआन तोटुपल व्यूर्त कराई इंडिया वे सिट नैनो नाइट्रोजन दियर पोहर लीटर लक्ष्य गुआनिन श्रीलंका बटे सिसुन देसीयट अडु पासल तुंदहास अटसियक हेट व्यूर्त किरीमट राज्य सूदानमीन අපි හෙට වැඩට එන්නේ ජෝසප් කියයි අපි වැඩ වසන්ත හඳපාන් ගොඩ පවසයි අපි දිගටම වර්ජනේ උලපනේ හිමි කියයි හෙට පළාත් සංචරණ සීමා ඉවත් කරයිද තීරණය ජනපති සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ දිනට කොවිඩ් ආසාදිතින් 548ක් මරණ 18යි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත වපුර 15ක පොහෝ දිනයේ අදයි චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසක් හේතුවෙන් වප්පුහෝ දිනය බෞද්ධයින්ට සුවිශේෂී වෙනවා. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණ වූ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, තූපාරාම සෑමළුවේ විනය සංගායනාව සිදු කිරීම, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටුවීම ආදී අසිරිමත් ශාසනික සිදුවීම් රසක් සිදු වූයේද අද වන් වප්පුන් පොහෝ දිනකයි. කටින චීවර මාසය ආරම්භන වප්පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක්. මෙතර වප්පුන් පොහෝ දිනය වෙනුවෙන් පැවති සියත අමාවැස්ස පෝදා විකාශය පිළියන්දල කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. මෙහිදී උවැසි උවැසියන් සිල් සමාදන් කරවීම පූජ්‍ය කලවැල්ලාරගම චන්දානන්ද හිමි විසින් සිදු කළා. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ වප්පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු වූ ආකාරයයි ඉන්දියා වේ කුෂිනගර ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරමින් මෙරට මහාසංඝ රත්නයේ රැගත් පළමු ගුවන් යානය මිට සුළු මොහොතකට පෙර එම ගුවන් තොටුපළට ළඟා වුණා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපළ විවෘත කරනු අතර ඊට ආරාධිතයින් රැසක්ද එක්ව සිටියා. කුසිනාරා හෙවත් කුෂිනගර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවට එරට ඉහළ පෙළේ දේශපාලඥයින් රැසක් එක්ව සිටියා. මෙම ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් මහා සංඝරත්නය 95 නමක් සහ අමාත්‍ය නාම රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග අදාළියම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් UL 1147 දරණ ගුවන් යානය පිටත්ව ගියා. Today, Prime Minister Modi will inaugurate the Kushinagar International Airport and then the Mahasanga from Colombo and all over Sri Lanka will participate in the rituals at the famous Kushinagar Mahastupa. This event puts Kushinagar the place of the Buddha's Mahaparinirvana, it creates another link in the strong chain, people-to-people ties between India and Sri Lanka. Buddhism plays a central role. We are very grateful to the Venerable Mahasanga. We are very grateful to the people and the government of Sri Lanka. Meke visheshema India ve akamatmage limak paridi me Kushinagar gena baudha siddhasthaneta arambha karanna e guwanthota polak arambha karanawa ada dawase ek sandaha තමයි එසෙල්ලාම ගුවන් යානාව ශ්‍රී ලංකාවේ යන්නේ. ඒක මම හිතනවා රටවල් දෙක අතර තියෙන සුවඳ තත්ත්වය වැඩි කරගන්නත් ඒ වගේම ආර්ථික සම්බන්ධතාවය වැඩි කරගන්නත් ඉතාමත් වැදගත් වෙයි. මේ සඳහා සම්පූර්ණ දායකත්වය ඉන්දියානු ආණ්ඩුව විසින් අපිට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එම ගුවන් යානය පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙස කුෂිනගර ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා. විවෘත කරනු මෙම කුෂිනගර ජාත්‍යන්තර ගුවන්තොටුපළ සැලකෙන්නේ ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසයි. නිමක් නැති පොහොර අර්බුදයට සහනදායී විසඳුමක් ලෙස මහකන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරට මහකන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 31ක් ඉන්දියාවෙන් ඇනවුම් කරනු ලැබුවා. ඒ යටතේ ප්‍රථම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 1 තොගයයි අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ. මෙට්‍රික් ටොන් 45ක් බර මෙම දියර පොහොර තොගය අද අලුයම 12:25ට ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ කරා රැගෙන එනු ලැබුවා. මේ සඳහා යොදාගත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. මෙලෙස රැගෙන මෙම දියර පොහොර තොගය මහකන්නේ විභාගව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට නියමිතයි. මෙසේ රැගෙන ආ පොහොර තොගය වත්තල හුණුපිටිය කොළඹ කොමර්ෂල් පොහොර මාධ්‍යම ගබඩාව වෙත රැගෙන යාමට පියවරගෙන තිබුණා. විශේෂ බාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශගතව ඇති බැවින් රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ අමාත්‍ය බන්දුලු ගුණවර්ධන යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රමාණවත් පොහොර ලැබෙන්නේ නැත කියලා මතයක් සමාජගත වුණා. අද සිට ඒ සමාජගත කරපු මතයට ප්‍රතිවිරුද්ධ පැහැදිලි පිළිතුරක් රජය ලබා දීලා තියෙනවා. විශේෂ නැනෝ තාක්ෂණයේ යටතේ පේටන්ට් බලපත්‍ර ලබා දීලා තිබෙන තත්වෙන් උසස් පොහොර ආනයනය කරලා තිබෙනවා. නයිට්‍රජන් ලබා දිය හැකි පොහොර දිගටම ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා. මේ රටේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කාබනික ඝන පොහොර සහ ජෛව දියර පොහොර මේ වෙනකොට මහකන්නේ ආරම්භ කරපු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා අම්පාර මඩකලබුව තිරිකුණාමලයේ පොළොන්නරුව ආදී දිස්ත්‍රික්ක වශයෙන් බෙදා හැරීම් කරගෙන යනවා. මම හිතනවා මේක අලුත් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය අපේ රටේ පළවෙනි වතාවට අපි භාවිතා කරන්න උත්සාහ කරන්නේ. නැනෝ නයිට්‍රජන් තුලින් අපි කරන්නේ මොකද්ද? මූල පද්ධතිය ඔස්සේ ලැබුණු යූරියා වැනි සංඝටකොළේ ලැබුණු 130ක වැනි ප්‍රමාණය වෙනුවට පත්‍ර හරහා කෙලින්ම 90ක් 95ක් වෙන කිසිම අපද්‍රව්‍යයක් නැති බැරලෝහ නැති අද ලෝකේ භාවිතා වෙන ඉහළම විශේෂිත පොහොර වර්ගය. එහෙම නැත්නම් ස්පෙෂැලිටි ෆර්ටිලයිසර් නැනෝ නයිට්‍රජන් ලබා දීම. අවස්ථා දෙකකදී ආනයනික පොහොර තොග අප රටට ලැබුණත් තවමත් පොහොර හිඟෙන් බැටකන ගොවීන් පිළිබඳව රටේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වනවා. බකමූණ ගංගේයාය ප්‍රදේශයේ කරටි පණු රෝගයේ හේතුවෙන් වගාවන් අත්හැර දමා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. බකමූණ ගංගේයාය ප්‍රදේශයේ වම්බටු ගොවීන් කරටි පණු රෝගයේ හේතුවෙන් සිය වගාවන් අත්හැර දමා තිබෙනවා. ඔකට කරටි පණුව කියලා කියන්නේ. ඕක ගෙඩියට යනවා. ගෙඩිය ගමද අපිට විකුණ ගන්න බෑ. ස්මා කරන ඇමති කෙනෙක් ඉන්නවා වගාබීමට එන්න ඕනේ. මේ වගාබීම සම්පූර්ණම විනාශ වෙලා තියෙනවා. අපිට දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. අත්තු ණය ගවන්න විදියකුත් නැහැ. කරපු වගාවකුත් නැහැ. එම ප්‍රදේශයේ බඩේරිඟු වගාකරුවන්ද රසායනික පොහොර හිඟේ හේතුවෙන් සිය බඩේරිඟු වගාවන් අත්හැර දමා තිබෙනවා. මේ බඩේරු කරන් ඉකොල්ලා තමයි ඉතින් අපි ලක්ෂය ගෙවන්න ඕනේ. නාරගත්ත වගා කරන්නද? වගා කරන්න ගත්තේ. බලන්න පුතේ මේ වගේ දැන් කරල් හැදෙන්නේ නැහැ. අලිත් වෙනවා. අලි රකින්නත් තමයි අපි මේව අත්හැරලා දාලා දැන් කරගන්න දෙයක් නැතුව හොරක් නැහැ. වතුරත් මයි ඒවා මේවා හින්දා ඒක අත්හැරලාම දාන්න හිටුණා මොකක්වත්ම කරන්නේ නැහැ. කොවිඩ් වසංගතය නිසා අපේ රටේ සිසුන්ගේ පාසල් අධ්‍යාපනය වසර 1.5ක කාලයක් කඩාකප්පල් වුණා. ඊට తాවකාලික විසඳුම බවට පත් වූ ඔන්ලයින් අධ්‍යාපනයේද ගුරු විදුහල්පති වැටුප් ගැටළු හමුවේ නතර වෙලා අදට දින 101ක් මේ අතර කොවිඩ් තරමක් පහව යාමත් සමග පළමු අදියර ලෙස සිසුන් 200ට අඩු පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පාසල් 3800ක් පමණ හෙට දිනේ විවෘත කිරීමට නියමිතයි. හෙට පාසල් වලට සිසුන් ආවත් සිසුන්ට උගන්වන්න ගුරුවරුන් විදුහල්පතිවරුන් එයිද කියලා තාමත් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක්. රටපුරා කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ බස්නාහිර පළාතේ පාසල් වසා දමා මේවන විට වසර 1 මාරකට ආසන්න කාලයක් ගතවනවා. වසංගතය හමුවේ බස්නාහිර පළාතෙන් පිට පළාත්වල පාසල් අවස්ථා කිහිපයකදී විවෘත කළද කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දිවයිනේ සියලු පාසල් වසා දැමුණා. මෙලෙස වසා දැමුණු පාසල් අතරින් ළමුන් 200ට අඩු පාසල් 3800ක් පළමු අධීර යටතේ හෙට දිනේ විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන් 200ට අඩු පාසල් හෙට විවෘත කෙරෙන අතර දෙවන අධීර වශයෙන් සිසුන් 200ට වැඩි පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා සහ සමස්ත සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලු ශ්‍රේණි තුන්වන අධීරයේදී 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත කිරීමට නියමිතයි. සිව්වන අධීර යටතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත කිරීමට නියමිත අතර එහිදී පන්තියක සිසුන් සංඛ්‍යාව 20ට අඩුවන පන්තිවල සිසුන් සතිය දින 5 පුරා අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාමට අවසර ලබා දී තිබෙනවා. සිසුන් 20ත් 40ත් අතර පන්තියක සිසුන් කොටස් දෙකකට බෙදා දවසක් හැර දවසක් හෝ එක් සතියක් එක් කණ්ඩායමක් අනෙක් සතියේ අනෙක් කණ්ඩායම් බැගින් ගෙන්වීමට අවසර හිමි වී තිබෙනවා. සිසුන් 40ට වැඩි පන්තියක සිසුන් කණ්ඩායම් 3කට බෙදා ගෙන්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ. හෙට දිනේ පාසල් විවෘත කළද ගුරු විදුහල්පති වර්ජනය නිරත වෘත්තීය සමිති හෙට දිනේ පාසල් පැමිණෙන්නේ නැති බවයි දැනුම් දුන්නේ. ලබන 25 වෙනිදා සිය පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කරන අතර සිය වැටුප් ගැටළු විසඳනතුරු වෘත්තීය අරගලය දිගටම පවත්වාගෙන යන බවට පසුගියදා තීරණය කළා. උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරනවා. 25 වෙනිදා පළමු උද්ඝෝෂණ මාලාව පටන් ගන්නවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා අපේ අරගලය අවසන් නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ගුරු සංගම් හෙට දිනේ සිය අධ්‍යාපන කටයුතු වල නිරත වීමට නියමිත බවයි සඳහන් කර සිටියේ. පාසල් ව්‍යවස්ථකමේ සඳහා පිට අංගමයක් හැටියට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. සමහරු මම්මුලා වෙලා අඳුරු දෙයකට බෙදලා විවිධ ප්‍රකාශ කරනවා. ඒ වුණත් ඒවා ගැන තැකීමක් නොකර රජයේ බාර අරගෙන තියෙන මේ අභියෝගය ඒ අනුව අපි සතුටු වෙන අපේ සියලුම විදුහල්පතිවරු ගුරුවරු හෙට පාසල් වලට එනවා. දරුවන්ට අපි ආරාධනා කරනවා පාසල් වලට එන්න බය නැති ඉගෙන ගන්න. ඒ වගේම දෙමව්පියන්ටත් කියන දරුවෝ පාසල් වලට එවන්න පෙර පරිදිම පාසල් පරිසරයේ ඔබේ දරුවාට සුරක්ෂිත පුණ්‍ය භූමියක් විශ්වාසයේ තියලා දරුවෝ පාසල් වලට එවන්න ලෑස්ති දරුවන්ට උගන්වන්න. මෙතෙක් ආරම්භ කළ වර්ජනය අකණ්ඩව ක්‍රියාත්මක වන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ. කෙසේ වෙතත් හෙට දිනේ පාසල් ආරම්භ කළ පසු සේවයට පැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළා. වසර 1 මාරකට අධික කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වූ සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා తాවකාලික විසඳුම් බවට පත් වුණේ ඔන්ලයින් අධ්‍යාපනයයි. ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී අදට දින 101 එකක් ගතවනවා. හෙට දිනේ පාසල් ආරම්භ කළද සිසුන් පාසල් එවීම පිළිබඳව මේ වන විට දෙමාපියන් තුළ පවතින්නේ කුතුහලයක්. වැටුඩ පවතින තීරණ වෙනුවට ඒ පිළිබඳව සිසුන්ට මෙන්ම දෙමාපියන්ට ස්ථිර ප්‍රකාශයක් අද දිනේ හෝ ලබා දීම බලධාරීන්ගේ යුතුයකමක් නොවන්නේද? නැවත ආරම්භ කෙරෙන රටපුරා සිසුන් 200ට අඩු පාසල් 3000 අතරේ වන මිරිහාන ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලය, දෙපානම ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය සහ මහරගම බෞද්ධ විද්‍යාලය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සූදානම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණියා. එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ දැයේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ අයිතිය භුක්ති විඳින්නට ඉඩ ලබා දෙන ලෙසයි. හෙට සිට පළාත් සංචාරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 18ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13525ක් දක්වා ඉහළ ගියා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. ඊයේද දෙවයිනේ දිස්ත්‍රික්ක 25න්ව කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 548 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 532766ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 409314 දිනකෝ මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස් ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 25927 දිනකෝ ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13525ක් දක්වා ඉහළ ගියා. පළාත් අතර පවතින සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. පළාත් අතර සංචරණය කිරීම පාලනය කිරීම සඳහා ඊයේ දිනේදීත් මුළු දෙවෙන පුරාම මාර්ග බාධක 158ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම මාර්ග බාධක 158 මගින් වාහන 7392ක්, ඒ වගේම පුද්ගලයන් 15189 දෙනෙකු පරීක්ෂා කිරීම වලට ලක් කර තිබෙනවා. නිසි පරිදි අවසර නොලබා පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි වාහන 415ක් සහ පුද්ගලයන් 965ක් අවවාද කොට හරවා යැවීමට මේ මාර්ග බාධක නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඊයේ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කර සහ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරනු ලැබූ පුද්ගලයන් 79ක් සහ වාහන 5ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. හෙට සිට පළාත් සංචරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළා. සියලුම ලිහිල්භාවයන් මේ වෙනකොට අපි දීලා තියෙනවා. අපි 21 වෙනිදාගෙන් පස්සෙත් අන්තර් පළාත් සංචරණ සීමාවන් අයින් කරනවද නැද්ද කියන එක අධිකාරී ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තීරණය කරනවා. නමුත් අපිට සමහර දේවල් අපිට ලිහිල් කරන්න පුළුවන් කමක් නැහැ. මීට පෙර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පළාත් සංචරණය 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ප්‍රකාශ කළා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.